මොනවාද අහන්ඩ තියවාද මමයිඒ පෑයකහර ඩීසල් පෝලිමේ හිතිය අවසානේ ඒකත් ගණඩ බැරිවුුණා ෆ්‍රවරෝඩ්කි හරි डීසල් නෑ ප්‍රෙටෝල් නෑ කිරි නෑ ගෑස් නෑ බෙහෙත් නෑ මේක බංකොලොත් නෙමේද කරන්ටක නෑ මිනිසුන්ට තදවෙලා ඇමතිවරෙක් නෑ හතා කරන්න මිනිහෙනෑ බංගොලොත් නැතම් ොක අද වයක ම් බංලත් ොකක්ද බංකලොත් හ ඉතින් ගරු කථනයක තුමනි මම තාක්ෂණිකව කියන්නකු බංකලොද්ද නැද කියලා ඉස්සලම කියන්නඕනේ ගරු කම්කර ඇමතුමාගෙනා සංශෝධනයට අප සම්පූර් සහයුගගේ තියවා කම්කරුවන් වෙනුවෙන් ඒ අව්‍ය ගෙවිී සම්බන්ධයෙන් ඒ ඉහළ දැමීම කාලෝජිත දෙයක් අපියට කිව්වවාගේ සහවික ලබා දෙනෝ. නමුත් අර්ථසාත කරමුදල ගැන කතා කරන්නකොට ඉරවාට යහාගිය කාරණ දෙකක් ගරු කතානෑක තුමනිින් අපි මෙතන පැහැදිලි කරන්න ඕනේ. ඒ තමයි අර්ථසාධක අරමුදට ගෙනපු ඒ ආයෝජන ආදායමට ගෙනාපු සීයටට විසිපාහක අධදිාර බද්. ඒක හත්වෙනි දරෑ ගැසටක ගැහවාහම ගියමාසේ. අපි ඒ අවස්ථාවදිම එය ජනතාව දැනුවත් කරලා. ඊළඟ දවසේ උදේ විසි අතයි දෙක ප්‍රශ්ඥයක් අහරහා විපක්ෂනායකවරයා මේ පාල්ලිමේන්තුවට ඉදිරිපත් කර ලැහුවා මේ සම්බන්ධෙන් ඔබලාගේ පිළිතුර මොකක්ද මොකද ඇත්තවසයෙන්ම ගරු කථනායකතුමනි මේ අර්ථසාධකයට බදුගහන්ඩ බෑ කියලා පනතම තියනවා. හැබැයි දිගින් දිකට බද්දක් පනවල තියෙන. ඒ කෙසේ වෙතා. මේ අධිබාර බද්ධියට විසිපහත් අර්ථසාධකයට ගැසීම පිළිබඳව අප දැඩි විරෝධය අපි ප්‍රකාශ කරා. මොද මේකට හේතුව වනේ දෙදස් හතේ සමාගම් පනතයටතේ සමාගමක් හැටියට අත් සාධකාර මුදල නිර්වචනය කරලා නැති වඋනාට දෙදස් දාහතේ දේශ ආදායම් පනතේ සමාගමක් හැටියටත් සාධකරමුදල් නිර්චනය කරලා තියෙන. එතකොට මේ ගැසට්ටගේ දෙදස් හ සමාගම් පනතය අටතේ තමයි සමාගමක් නිර්වචනය කරන්න තිබුණේ අර සියට විසි පහයි බද්ධ ගහන්න. නමුත්ද දාහතේ පනත පාවිච්චිකිරීම හරහා තමයි මේ ගැටලුව නිර්මාණය වුණේ ඉට පස්සේ. අපි මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර, බොහෝ දෙනාකට එකතු වුණ. ඊට පස්සේ දේශපාල පක්ෂයක් හැඩියට අපි ශේෂ්ඨාධිකාරණය මූලික යිතිවාසිකම් පෙත්සමක් ගොුණු කර. අපි විතරයි එක්කම දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් අධිකන්නේයට ගිය. ඒ අවස්ථාවේද සමඟ ජනපල වේගේ වෙනුවෙන් අප ඉදිරිපත්වෙච්ච ජනාධපති නීතිීඥ මහත්තුරු තිසත් විජය වදන ර්මාන් කසින් ඇතුමානට අප ස්තුතිය පුද කරන්න ඕන. එතන්ද නීතිපතිවරයා. ශේෂ්ඨාධකරණයට අන්ඩටේකං එකත් දුන්නා ඕ මේක අපි සංශෝධනයක් කිදිරිපත් කරලා මේ ගැසට්ට එකේ තියෙන අත්්‍යසාධක අරමුදල සමාගමට අයත්වෙනවා කියන වගන්තය වෙනස් කරනවා කියලා. හැබැයි ඒ ඇන්ඩටකන් එක විතරක් මදි ඒ වෙනස්කිරීම ගැසට්ටකෙන් හෝ මේ පාල්ලිමේන්තුවේ කරන්න ඕනේ එනිසා අපි ඔබලාට ගරු කම්කරු ඇමත්තුමාට. හ ඒක රුද වනා මුලදම් අප ඒ පිළිබඳව අපි ඒ අගේ කරනවා එතුමාගේ ස්ථාවරය නමුත් මේ සංශෝධනය පාලිමේන්තුවේ ගන්න කියලා. අපි ඔහුට බල කරලා ඉල්ලවා. දේශපාලන පක්ෂයක් හැටියට අපි ඉතාමත්ම ඇතවසය අපි සන්තෝස වෙනවා. අපේ වගකීම අපිට ජනතාව වලුවෙන් නිෂ්ට කරන්න පුළුවන්මීම සම්බන්ධය මොකදම් ලක්ෂ ගාන. මේ අර්සාතක අරමුදල මහන්සවෙලා වැඩකල්ල මාසකට ඒක දායක වෙනවා. ැඒ එක්ම රු කම් කරමත්තුමාන මතක් කරන්න න මංගවත්තියන ර්සාාද කරමුදල පනත. මේක තලවකලේ H. මල් මන්ත්‍රීවර ඉස්සල්ලම යෝජනා කල පස්සේ Tබ. ළඟගරත් ගරු ඇමත්තුම එක්ද නසේ පනස්සටේ ෙනාව පනතේ ම කැමතියි කියවන ජාහත්‍රවනි වගන්තිය. ඒ ාහත්‍රවැනි වගන්තය කියන්නේෙ මකාද කතානායකතුමා. මේ කම්කරුව ගේ ඉතිරිකිරම් වෙනුවෙන් අර්සාාධ කරමුදල සියයට දෙකහ මාරක පොලියක් ගවන් ඕනනි කියතියවා. සාමාන්‍යයෙන් පනතක පොලියා පනතය සඳහන් වෙන්නේ නැ. නමුත් මේක මන්දන්න විදියට එකම පොලිය පනතේව සඳහන් වෙනවා. ඊට මස්සේ කියනවා සියර දෙකමමාරක් දෙන්න ඕෝනිකර ඩැන් කල්පනා කරල බලන්න එක්දා නමසය පණ සටේ ගරු කථනායකතුමා බාණ්ඩාකාර බිල්පතකට ගෙවි සියයට එකකවාගේ පොලියා. හරි උද්ධමනය තිමුණ සියර භාගකවාගේ. එතකොට මේ සියර දෙකහමාර කියලේ. උ එදා සාකච්චා කරන්න ඇත්තේ පාර්ලිමේන්තුවේ මැතියමතුවරු උද්ධමනයට වඩා වැඩි සාමාන්‍ය බාණ්ඩාකාර බිල්පාතකින් ලැබෙන ප්‍රතිලාබේයට වඩා වැඩි ප්‍රතිලාබයක් මේ කම්කරුවන්ගේ මද ඉතිරි කිරීමවලට ලබා දෙන්න ඕනනි කියෙලා දැම්මන් හොේල බැලවා අපි එකද මෙතර තේරුන්ගන්නො අපිට අපිගේ න මූර්ථ පොලිය කියලා කත්තියෙන නාමික පොලිය මර්ත පොලිය නාමික පොලිය කැ බැන්කෝටි ග හම කියෙන සීර දායක පොලියත්ද දෙනවා කියලා. නමු මර්ත පොලිය කියන ගරු කතාානායක තුමනය උද්ධමනය අයින්කරම නාමි පොලියෙන් ඇත්ත වශයෙන් අපිට ලැබෙන පොලි එක තමයි ඇත්තවසයෙන්ම අපේ ඉතිරිකිරීමම් වල වටිනාකම වැඩිවීමේ ප්‍රමාණය. එතකොට මර්ත පොලිය ගැන ව්ඩ ඕනේ ගරු කතාානයකතුමනේ ටබී ලංඟ රත්න මැතුමා එදා. පහිතන්න ඇත්තේ මොකද දෙයි දසම පහක්්‍යන්නේ ලොකු පොලියක් නෙමේ හැබැයි මූර්ත ලෙස සාධාරණ පොලියා දැම් මම බැලුවා දෙදස් දහන මේ තමයි අවසාන මේ වාර්තාව ඉදිරිපත් කල තියන මේ කනගාටු දැම් මේ දෙදස් විසි දෙක අර්සාථක අරමුදල කියන්නේ ලංකාවෙ තියන ලොකුම අරමුදල රුපියල් ්‍රියන තුනකට කිටුවේ අරමුදල. නමුත් වාර්ෂික වාර්තාව තියන දස් දහනමේ විතරයි විස්සනෑ විසය කනෑ ඉතින් කරනා කල්ලා කම්මරව මතුමාවා උතුමාට මතක් කරන මේගේ වාර්ි වාර්තාාව ඉදිරිපාත් කරන්න කියකිර. දැ මේකට අනුව දෙදස් පහල වේ ලැබිලා තියෙන නාමික පොලිය සියයට එකොලහයි උද්ධමනය අයින් කරහම සියට හය දසමටයි මර්ත පොලියේ මං කියයාගෙනන්න මෘර්ත පොලිය විතර. දෙදස් සේ. ෘර්ත ොලිය න හයි දසම පහයි. දෙදස් දාහතේ දන දෙකයි දසමටයි. දෙදස් දහටේ දනක හතයි දසම පහයි. දෙදස් දහනමේ දන පහයි දසම අටයි. දැන් වාර්ශික ර්තා නැති නිසා අපි හරියට ම දන්නන්නේ නෑ දෙදස් විසිියේ කිය කියලා ගරු ඇමතුමා. නමුත් අපිහිතුවොත් සියට නමයක නාමික කොලියයක් ලැබුණන කිය මොකද ඒක තමයි සාපේක්ෂව අනිත්පොලියත් සමක සංසන්තනය වන කොට ද අදම වෙනකොට උද්ධමනය සියයට දදා හතයි ගරු කතාානායකතු වේ. එකොට සියට රිීන අටයි. සියටට රිනාආටයි ඒක අවුරුදු ගානකට ධනපොලියක් ලබාදීපු මර්ත පොලියක් ලබාදීපු සේවක්‍යන්ගේ ඉචරිකිරීම් වලට මේ ආණ්ඩුව මේ වෙලාවෙ ලබා දෙන්නේ රින ආටක පොලියක් කියන ඉතාමත්ම කන ගාටුවෙන් ගරු කතානායකතුම මං ඔබතුමාට පැදිලි කරනවා. හැබැයි මේක කියෝගෙන අනකට පනතය තියෙනවා දාහතරය දෙක. යම්කිසි විදිියකට සියර දෙකහමමාරග පොලියක් අර්සාධක අරමුදලට දෙන්න බැරිනං ඒ සේවකයන්ගේ ඉතිරි කිරීම වලට ඒ අඩුපාඩුව පාර්ලිමේන්තුවට පනතාක්ගෙනනල්ලා පාර්ලිමේතු අහ ද න ක න මේ ඉග්‍රීසියන් ල තින මන්ගේේ වන්න වයා ඉන් ම් වස්ට නනිසි න්ඩි නඩික්වටු පේ එනි පා ඉන්ත්‍රස් පේබල පේ න්න් .A. දෙදැ පාලිම uh, 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 for ශිෂවරිලිය පාර්ලිමේන්තුවෙන් ගෙවන්න ඕනේ මේ අඩු පොලිය. එතකොට සේවකෑ වෙනුවෙන් පෙනීවා පෙනීෙන්වා කියලා හරියන්න ඇතවයම සේවකැ වෙනුවෙන් පෙනීන්නව වන ඒ සඳහ සටන් කරන්නු. උදහන් ැටිය මක කියන්න ඊළඟ සමකි ජන බලවේකගේ ආණඩුව අපි කරන්න ප්‍රමකාරයක් කැටියට. ඔොක නැත්තා වෙනකට්ටේ කරලා කියයි අපි තමයික මෙකරේ කියලා. මම අද කියනවා සේවක අපිමානය අවශ්‍යනවා. සේවකයන්ට ඇත්තවසයෙන්ම තීරලගන්න තැන්වල ඒකට්ටේ ඉන්න ඕනෙ. ඒනිසා අද මම කියවා. ඊළඟ සමක ජනම්. බලවේගේ ප්‍රමුකාණ්ඩුව අපි කරන්නන ප්‍රථමකාරයක් ැටියට අර්සාධක අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලට සේවක නියෝජනය ලබාදෙනවා. අදමෙනකොට සේවකෝ කිසි කෙනෙ අල්සාධ අරමුදලේ ජිත්තීරණ ගන්නතරනෑ. පස්තනෙක්ගෙන් අවම වශයෙන් දෙන්නෙක් අපි සේවකෝොන් වෙනුවෙන් පත්කරනවා. ඕවුන් යුනිියන් වල ප්‍රධානියෝ වඩ පුළුවන් ඒමත්තත් සේවකයා වෙනුවෙන් නියෝජනය කරන. එනිසා කරුණා කල්ලා. මේක මතකතියා ගන්න අද අපි කිව්වා කියලා අපි ඇවිල්ලා ප්‍රථමකාරයයක් හැටියට ඒක කරන. ඒක තමයි අපේ සමාජ වෙලඳ පොන ආර්ථිකය තියෙන එක ප්‍රතිපාතිය. ඩැං ගරු කථනායකතුමනි මේ සවියල්ලන්නටම සම්බන්ධ අත්ම අධ ර්ථක සිද්ුව වෙන් ගරු මාමිත්‍ර දිනස්කුනවාද ඇැතුම ඉන්න්නන්නේ සහම කියන්න කැමති රූපියලේ අගගේ කියද. දැ මේ දැන් ගරු කතානගතුමනි රුපියල ස්පොට් මර්කට්ගේ දෙසය හැටයි දෙසිය අනුවයි. දැන් මේ දැම් මම මම කියනවා වගකීමෙන් කියනවා ඩොර් ලක්ෂ දෙක හමාරක් මේ දැන් ගනු දෙනුුණා රුපියල් දෙසිය හැටට රුපියල් දෙය හැටට ඩොර් ලක්ෂ දෙක හමාරක් මේ විනාධි පහය තුළට ගනු දෙෙනුුණා. ඉතින් කොෝ මොකක්ද මේ රුපියල් දෙසිය තිහිර දෙෙනවායි කියන කතා තයරෙන මොද ඒ ම්ර මත්තුමාම කිය තවරුපිය විස්්ද් පොද දෙනවා කියලා ශ්‍රමිකන්ඩ් මොකත්ම මෙතරන වෙලා තිය කාලය අවස කාලය අවසාන් වෙන නිසා ගරුතානායක තුමනි මං කියන්න කැමති කරුණා කරලා මුදල් ඇමති වරයටට කියන්න මේ පාල්ලිමේෙන් තුොට ඇවිල්ලලා සාකච්චා කරලා අඩුමගානේ ඔවුන්ගේ අදහා සිදරිපත් කරලා අපි ඉදිරිපත්කන අදහස් සමක ඒවා සංසන්ධනය කරලා . <San> <San> ඒ හිල්ල තු කරලා ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ බේදවලින් තොරව තීරණයක් ගමු මෙතන කවද දහනුව අප රට බංකොදත්ද නැද්ද කියල මංන්හගනගේ රංජිත් බන්ධාර වහචාගකවරයා. මොනවාද අහන්ඩ තියරද. මම යේ පෑ හමර ඩීසල් පෝලිමේ හිටිය ඇවසාන ඒකත් ගණ්ඩ බැරිවුණා ෆලවරෝඩ්ක හරි ඩීසල් නෑ පෙටටෝල් නෑ කිරිනෑ ගෑස් නෑ. බෙහෙත්නෑ මේ බංකොලොත් නෙමයිද කරන්තකනෑ මිනිසුන්ට තදවෙලා ඇමතිවරෙක් නෑ කතා කරන්න මිනිහෙනෑ. බංකොලොත් නැත්ම් මොකක්දයක. මේක නෙවෙයිනම් බංකොලොත් මොකක්ද බංකලොත්. ඉතින් ගහු කථනයක තුමනි මම තාක්ෂණිකව කියන්නක බංකොලොත්ද නැද කියලා. අද බලන්න මහ බැංකුවේ වාර්තාව මහබැංකුවේ විදේශ වත්කම්වල සේෂය බලන්න දෙයනේ රින මහා බැංුවේ වත්කම්වලට වඩා විදේශය වත්කම්වලට වඩා මහ බැංකවේ විදේශ වග ඩොලර් බිලියන දෙකහම අරකින් වැඩි එහමලම් බංකොලොත් ඒමට මහබැංුව බංකොලොත් අපි කැමති නෑමිට කියන්න කොහොමද කටා කරලා කියන්නේ රට බංකොලොත් කියලා අපිටත් අभිමානය තියෙනවා අපි විපක්ෂය හිටියත් ා්ඩුවේ හිටත් අපි ශ්‍රීලාංි කියියෝ අපි මේරටය ඉපදුනේ අපි ජීවත්යන රටේ අපි මැරන්න මේරටේ අපිට වෙන පාස්පොට් න අප අපි ශ්‍රී ලාංක කියෝ අපි කොහමද කටයල කියන්නේ රට බංකලොත් කියලා හැබ රට බංකොත් කරේ ගෞද. අඩඩුමත් තරමේ දැන්වත් බංකොලොත් කමින් රට බේරගන්න එකතුවෙලා මොකක්හරි කරම ගරු කථනායක තුමනි. ඒ අපි ගියා. සමග ජන ලවේගේ ඒරන් ෑැමත්තුමයි තබිර මතුමයි මමයි නිවාර් කබ්‍රාල් අධිපතිවරයා හම්බවුණ අපි සාකච්ඡා කර මොකට හැමදම දේශපාලනය වෙන්නවෝ නෑ ඇත ෆයිනසල් ටයින්ස් පත්තරේ තියෙන ඉතිහාසේ ප්‍රථම වතාවටගේ එෙම වැඩක් පෙලා යන්න අපි 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 ඇත්වාසයම ඒ වගකීම ජනතා වෙනුවෙන් බාරරගන තියෙනවා කරන්න ඉතිං අපේ අදහස් පිළිගන්න දෙ විස්ෙන් ඔොම්බර් මාසේ ම මෙතර පැයක කතාවක් කරා කරලා කිවවා ඕගොල්ලෝ වැරදි දෙකක් කරනවා. එකක් තමයි මුදල් ලච්චු ගානවා. අනිත්්‍යක තමයි ආනයන ආදේශන කර්මාන්තයේ කරන ව්‍යාපාරයකට රට ගෙනයනවා. ඒදක කරන්න බෑහද ලෝකේ එහෙම රෝක අද ටවල් දියුණුවෙන්නේ නෑ. ඉතින් ඒනිසා. තේරුම් ගන්න ඕන අපි ගෝලිය වෙළඳ පොලක ජීවත්ව වෙන්නෙ ඒ ගෝලිය වෙනළඳ පොල ජීවත්ව වෙනවා නම් තර්ණ කරන්න අවශ්‍ය පහසුකකා ලබාදෙන්න්න ඕන. අපි දේශය ව්‍යාපාරික ශක්තිකත් කරන්න නම්. ඔහුගේ හෝ ඇයගේ වෙළද පොල ප්‍රසාාරණය කරන්න ඕනේ ඒ වෙළඳ පොල ප්‍රසාාරණය කරන්න ලෝකෙත්තකගේ එකතුෙන්න්න ඕනේ මේ ගහල තියෙන තා අප කුඩු කරන්න ඕන. අපි පාලම් බඳන්න ඕනේ ඉතින් ගරු කතානායකතුමනින් තේරුන් ගන්න අපි ඔබතුමාගෙන් සහ රජයෙන්. ඉල්ලනවා වි වගකඉන්න විපක්ෂයක් හැටියට මේ ගමන මෙහම යඩ බැහැ ඔබලා අපි කිව්වා නාටතික ප්‍රතිවහකත කරන්න ොලර්මලියන පන්සිය ගෙවන්න කලින් කියලා නෑ ගෙව් ගෙවනවා කියලකිවත් ගෙව්වා අපි ඔහුව කාටද ගෙව්වේ කවදයක හිටියේ ලයිස්තුව මොකද අපි දන්නවා සමහරු සියකට සියට වඩා ඩොලර්වලින් වාර්ෂිකව ගණණය කරපු ලාභයක්කයගෙන් ලබාගත්තා. ද තව ස ොඩ ක් න්න ොඩ ිලියන දහක් බිලියනය. ඕක ගෙව්වොත් මේ තියන සල්ලිකගත් නැතිවෙලා ඉවර වෙලායනවා. දරුවන්ට බෙහෙත් නැතිවෙනවා කන්න නැතිවෙනවා. දැක්කනේ දෙමහොපිය ඔගේ බෙල්ල වැලදාගන්නවා. එහෙම තත්ත කරන මේ රතක් ගෙනල්ල. ඒනිසා තරුණා කරලා දැන්වත් තේරුන්ගන්න අපේ රටේ තියන ගැටලුව. මේ රමිය ො ිල දෙෙසිය තුන්සේගේ කාග හරි ග කාර බේරකාණන පුලන් ප්‍රශ්යක්න නවත්වවා. අර ජාතයන්තර මූල් අරමුදල ඉදිරිපත් කල තියෙන නාය ඩෙඩ සස්ටනබ නලිසි නාය තිරසාර විශලේෂනය පාලිමේෙන්තොට සභහගත කරන්න. ඒක තියන විස්සර අනුව අපි පක්ෂ විපක්ෂ බේදයකින් තොරෝ වැඩ කල්ල මේ රට ගොඩගන්න ගයි සූදානන් කියමින් මගේ වචන් ස්ෝල්පයාව සංගන්නව බොමස්තු. ද නිෙවස් රෙපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තා කරණය.